පළමුවෙන්ම මං ගැනත් ඒ වගේම අගමැති කාලේදී පොලිසිය බාර ඇමතිවරු සාගර රත්නායක මහත්මයාත් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ ගැන තියෙන චෝදනා ඔක්කොම මම ප්‍රතික්ෂේප කරනවා මං ආව එක වැය ශීර්ෂයක් ගැන කතා කරන්න පාර්ලිමේන්තුව ගැන ඒ නිසා අදාළ තැන්වල අපි ඊට පස්සේ මේ ගැන සාකච්ඡා කරමු මොකද පළමුවෙන්ම පාර්ලිමේන්තුව ගැන කතා කරාම කොවිඩ් මැද පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්න ගත්ත උත්සාහය ගැන අපි ලේකම් මහලේකම්තුමාටත් මේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම පොලිසියට ස්තුතිවන්ත වෙන්න ඕනේ අද උදේ කාන්තා මන්ත්‍රීතුමියන් ගැන ප්‍රශ්නයක් විශේෂම පැන නැගුණා මම මේ කතානායකතුමාට යෝජනා කරන්න කැමති කාන්තා මන්ත්‍රීවරුන්ට යම්කිසි අපහාසයක් නැත්නම් හිරිහැරයක් සිදු වුණොත් ඒක මේ සභාව තුළ අරගන්න මම හිතන්නේ අපි අයිතිය දෙමු කාන්තා සංසදයට මේ සභාපතිතුමිය ඇතුළු මේ සභාව ඇතුලේ ප්‍රසිද්ධිය නැත්නම් කතානායකතුමා මුණ ගැහිලා එතනින් අරගත්තාම මම හිතන්නේ වඩා ලේසි වෙනත් මාර්ග වලට යන්න නැතු මොකද මේ සැරේ ක්‍රියාත්මක කරේ කාන්තා සංසදයේ අනු ඒක සභාපතිතුමියටත් මම විශේෂයෙන්ම ප්‍රශංසා කරන්න ඕනේ මේ රටේ පාර්ලිමේන්තුවට තමයි නීති හදන්නත් තියෙන්නේ මුදල් දව ගන්නත් තියෙන්නේ විධායක පාලනය කරන්නත් තියෙන්නේ ව්‍යවස්ථාවේ 75 වෙනි වගන්තියේ නීති හදන එක 148 තියෙන මුදල් බලතල 43 තියෙන කැබිනට් එක තමයි ආණ්ඩුව පාලනය කරන්නේ ඒ කැබිනට් මණ්ඩලයේ බලතල තියෙන 33 වෙනි වගන්තියේ විශේෂයෙන්ම 154 ඌ වගන්තියේ ඉංග්‍රීසි 154 ජී වගන්තියේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පළවෙනි ලයිස්තුව හැර අනික හැම එකක්ම මධ්‍යම ආණ්ඩුව යටතේ සිදු වෙන්න කියලා ඊට එයින් පිට යන්නේ ජනාධිපතිට තියෙන බලතල 33 වෙනි වගන්තිය යටතේ විතරයි ඒක සීමා සහිත බලතල එහෙනම් මේ සියල්ලම පාලනය කරන්න සිදු වෙන්නේ කැබිනට් මණ්ඩලය කැබිනට් මණ්ඩලය පාලනය කරන්නේ 70 වසරෙම පාර්ලිමේන්තුව අන්න එතනයි අද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා එදා කරේ පාර්ලිමේන්තුව තෝරන අගමැතිවරයෙක් අගමැතිවරයා තෝරන කැබිනට් මණ්ඩලයක් ඒ කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරීම මම උදාහරණ දෙකක් දෙන්නම් එකක් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව එක කොටසක් මේ සභාවට දීලා තියෙනවා අනික්ව දෙන්න බෑ කියනවා මම මේ සභාවට අයිතියක් කියන සම්පූර්ණ කොමිෂන් වාර්තා ටික අරගන්න ඕනෑට කියවන්න දෙන්න මේක විශේෂයෙන්ම මෙතන ලැබලා දුන්නේ නැති නිසා තමයි මේ විශාල උද්ඝෝෂණය රට යන්නේ එක එක අංශ වලින් කියන මේක සිදු වුණා අරක සිදු වුණා කියලා මේක ලැබලා දෙන්න මොකද මේ කොමිෂම පත් කරන්න ඉස්සෙල්ලා මේ සභාවේ අපි තේරුම් කාරක සභාවක් පත් කරා තේරුම් කාරක සභාවෙන් මේ ගැන හොයලා බැලුවා තේරුම් කාරක සභාවෙන් මේ ගැන වාර්තාවක් දුන්නා ඒක මේ කොමිෂම පත් කරන්න කිව්වා ඒ දැන් අද කියනවා මේ ඇයිට විශ්වාස කරන්න බෑ කියලා මම අගමැතිතුමාට කියන්නේ මේ ගැන බලන්න මේ රජයේ නීතිඥවුන්ට මේක බලන්න පුළුවන් නම් ඇයි මේ පක්ෂ නායකින් බලන්න බැරි මම අගමැති වෙලා හිටියදී මේ ඔක්කොම දැනගෙන හිටියා මම සහභාගී වුණ මන්ත්‍රීවරු ටික ඒ නිසා මේක දෙන්න මං හිතන්නේ මේ වොලියුම් මං හිතන්නේ 23ක්ද 24ක්ද තියෙනවා ඕක 23ක් ඕක කියවන්නේ ඇයි අවුරුද්දක්වත් ඒත් මේක පිටකරයන් පස්සේ ඕක එතනින් ඉවරයි ඒක මේ සභාවට දෙන්න තියෙන එකක් දෙවනුව මං අරගත්තා නිව් ෆ්‍රන්ටියර් එනර්ජි ගිවිසුම ගැන සමහර ගිවිසුමට පක්ෂයි සමහර ගිවිසුමට විරුද්ධයි මම ප්‍රශ්න විතර නෙමෙයි අපිට අයිතියක් තියෙනවා ඒ ගිවිසුමෙන් ඇත්ත වශයෙන්ම ඒ කරුණු ලබා ගන්න තොරතුරු ලබා ගන්න මේකේ දාලා තියෙන වගන්ති අනුව ඒවා අහෝ ඒවා නවත්තලා තියෙන්නේ එහෙනම් අපේ වරප්‍රසාද කඩකිරීමක් ඒ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා මං හිතන්නේ සුමන්දන් බන්තුමයන් පැමිණීමෙන් පස්සේ පක්ෂනායක කතා කළ ඊළඟ පියවර අරගන්න එහෙනම් අද අපි තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩු ක්‍රමයේ යටතේ කැබිනට් මණ්ඩලයේ තියෙනවා ඇමතිවරු යටතේ ලේකම්වරු ඉන්නවා ඒ අය යටතේ අනික් සංස්ථා ආයතන තියෙනවා එහෙනම් හැම එක්කෙනාම ඇමතිවරයෙක් නැත්නම් කැබිනට් මණ්ඩලයට වා කියන්න ඕනේ ඒකෙන් පිට කොමිෂන් කීපයක් තියෙනවා අද ඒක සිදු වෙන්නේ නැහැ අද ඇත්ත වශයෙන්ම තියෙනවා ඇමතිවරුන්ට වග කියන්නේ නැති කණ්ඩායම පාලි එතකොට කැබිනට් මණ්ඩලයට වග කියන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ හැම එක්කෙනාම පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ වෙනත් නීතියකින් ඉවත් කරලා තියෙනවනේ අන්න ඒකයි සිදු වෙලා තියෙන්නේ විශේෂයෙන් බලන්න
අද කරගත් නිසා ජනාධිපති කාර්ය බලකාය මේ ගණනාවක් පත් කළා තියෙනවා මං හිතා මීට ඉස්සෙල්ලා ලක්ෂ්මන් කිරියල්ලම ඇතුළු මන්ත්‍රීතුමා සඳහන් කරා දැන් කොහෙන්ද මේව පත් කරන්නේ මේව පත් කරන්නේ මේ මේ ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තියේ යටතේ ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතික හෝ විධි විධාන වලට පටැනි නොවන වූ ජාත්‍යන්තර නීතිය චාරිත්‍රෝ භාවිතාව අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව බලය ඇති වූ සියලු දේ ක්‍රියා කිරීම මේ අටතේ පත් කරනවා මේ බලකායවත් ඒත් ඇත්ත වශයෙන්ම රටේ නීතිය අනුව ඕන එකක් ගැන හොයලා බලලා ජනාධිපතිතුමාට වාර්තා කරන්න නම් රටේ තියෙනවා ඇත්ත වශයෙන්ම ජනාධිපති කොමිෂන් පනත ඕනෑම කොමිෂන් පත් කරන්න පුළුවන් අවුරුද්දක් දෙකක් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනෑම උපදේශක් ලබා දෙන්න පුළුවන් එහෙනම් මේ ඇයිට ඒ අයිතිය නැහැ ඒක යටතේ ක්‍රියාත්මක කරන්න මේ ක්‍රියාත්මක කරනවා ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම 41 යටතේ 41 වෙනි වැඩ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය ඒ කාර්ය මණ්ඩලයක් ඇතුළත ක්‍රියා කරන්න තියෙන්නේ ඒ ජනාධිපතිවරයා බලතල කාර්යය කාර්යය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීමටලා තමාට සහයව දීම සම තම මතය අනුව අවශ්‍ය වන ලේකම් වරුන් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධාරියන් හා කාර්ය මණ්ඩලයේ පත් කිරීමටද ජනාධිපතිතුමාට බලය ඇත්තේය දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලික සාකච්ඡා කළා නැහැ මම දන්නවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිලා ඉන්නකොට කැබිනට් මණ්ඩලයේ දැම්ම පත්‍රිකාවක් එම කිසිම පත්‍රිකාවක් නැහැ සාකච්ඡා කළා නැහැ එහෙනම් මේ සියල්ලම නීති විරෝධී මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බෑ ජනාධිපතිතුමාගේ වයස ශීර්ෂයටද ඒක කරොත් ඒ වියදම් කරන නිලධාරියට විරුද්ධව දඬුවම් කරන්න පුළුවන් මේවා ක්‍රියාත්මක කරන්න බෑ මොකද කැබිනට් මණ්ඩලයක සාකච්ඡා කළා නැහැ ඒක හොඳ උදාහරණයක් තමයි එක රටක් එක නීතියක් පිළිබඳ ඇති කරපු මේ මැඩ සටහන ඉතින් අපිට මේ අනුව පාලනය ගෙනියන එක පාර්ලිමේන්තුවට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ මොකද විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන්නේ කැබිනට් මණ්ඩලේ දැන් ඒකත් සිදු වෙන්නේ නැහනේ අද විශේෂයෙන්ම අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා කැබිනට් මණ්ඩලය අදහස් තියෙනවා පාර්ලිමේන්තුව අදහස් තියෙනවා ඒ තුන් දෙනෙක්ගේ මතය උද මේවා ගෙනියනවද මේ රටේ අනාගතයේ පුද්දලයන් තුන් දෙනෙක්ගේට බාර දෙනවද මේක නැති කරන්න කැබිනට් මණ්ඩලය බාර ගන්න කැබිනට් මණ්ඩලයේ බලතල තියෙනවනම් අපිට පුළුවන් කැබිනට් මණ්ඩලයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඒක සිදු වෙන්නේ දැන් මම බලන්න අද වෙලා තියෙන්නේ මහා බැංකුවේ අධිපතිත් කැබිනට් මණ්ඩලයට වඩා ඉහළින් ඉන්නේ අන්න ඒකයි සිදු වෙලා තියෙන්නේ කොහොමද මේ තීරණ ගන්න කැබිනට් මණ්ඩලෙන් අරගන්න නැතුව ඉතින් මම විශේෂයෙන්ම අහන්නේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගැන මුදල් ඇමතිතුමාට පුළුවන් ද සම්පූර්ණයෙන්ම අපිට විස්තරයක් කරන්න අපි සියල්ලම මේ ජාත්‍යන්තර මූල සංවිධානයේ සමාජිකයෝ we have a come under the articles of agreement of the international monetary fund adopted by the UN united nations monetary and financial conference at Bretton Woods in 1944 මේ කාඩුව මොකද්ද අපේ වග මොකද්ද IMF එකේ වගකීම to promote international monetary cooperation through a permanent institution එහෙනම් අපිට දැන් ජාත්‍යන්තර වශයෙන් කරන අපිට IMF එකට යන්න වඩා නැහැ අපි ගිහින් ඉවරයිද ඒක ඇතුලේ අපි ඉන්නේ එහෙනම් හතරවෙනි වගන්තියට අදහස් වමාරුවක් තියෙනවා general obligation of members principal objective is the continuing development of the orderly underlying conditions that are necessary for financial and economic stability and to issue orderly exchange arrangements to promote a stable system of exchange rates to endeavor to direct its economic financial policies towards the objective of fostering orderly economic growth with reasonable price stability with due regard to circumstances aarthik sthavarabhayak athi karanna niyama videsha vinimaya tattwayak athi karanna anna ekai api ekanga vela tiyenne e sandaha හතරවෙනි වගන්තිය තුන්වෙනි වගන්තිය යටතේ අදහස් වමාරුවක් කරන්න තියෙනවා. දැන් මම කැමති අපි මොකද්ද මේ විදේශ විනිමය ගැන කරන්න යන පියවර. දැන් තම බැංකුව කියනවා 202යි කියලා. අපි දන්නවා ඇත්ත ක්‍රමය 240යි. දැන් මොකද්ද ආණ්ඩුව මොකද්ද මුදල් අමාත්‍යාංශය ඒ සඳහා යෝජනා කරන්නේ?
අපිට මූල්‍ය වගකීම කලමනාකරණ වගකීම පනත යටදී මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. පුළුවන් ද ඇමතිතුමාට ඉදිරිපත් කරන්න. දැන් දෙසැම්බර් මාසේ IMS සංවිධානයේ සඳහා හතරවෙනි වගන්තිය යටදී අදහස් හුවමාරුවක් සිදු වෙනවා. ඒ අදහස් හුවමාරුවේදී මොකද්ද සිදු වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ අයිතියක් තියෙනවා. विशेष विदेश विनिमय एक्सचेंज रेट अंत पार्लिमेंट मेथ हाँ पार्लिमेंट अभी धनवत्कान पुलवांद मूल्य कमिटे धनवत् राज्य मूल्य कमिटे धनवत्कान पुलवांद महान एक दंड की इतकोट इतने तीय IMS संविधान याद हसुत आंड याद हसुत एक कुटसा एक नून का मे सियालम प्रसिद्ध दंड की අපිට යුතුයකමක් තියෙනවා මේ ගිවිසුම යටතේ ව්‍යවස්ථාව යටතේ කර්මන්තව බුදුමන් සාවිනාඩි කියන්නේ තව විනාඩි 10ක් කාලයක් තියෙනවා ආ මම ඉස්සර කියන්නේ ඒක අපිට ලැබලා දෙන්න මොකද මෙතන වැදගත් කාරණයක් මේක හංගන්න බෑ අපිට තියෙනවා මේ සභාවේ කතා කරන්න ගන්න පියවර කොමක්ද කියලා ඒත් අපි කැමති මුදල් ලැබුත මෙතනද ගියා අපිට කියන්න මොකද්ද ගන්න යන පියවර මොකද්ද විශේෂයෙන්ම IMF කරපු සාකච්ඡාව කොහොමද මේ රටේ විශේෂයෙන්ම මේ විදේශ විනිමය පාලනය කරන්න ස්ථාවර භාවයක් ඇති කරන්න මොකද 240ට ගිහින් ඒක පාලනය කරන්න නැත්නම් අපි ඉවර වෙනවා ඒක කරන්න පුළුවන් IMF සංවිධානයට ගිහින් වෙන එකක් තියනවා නම් කියන්නේ මොකද මේක තියෙන වැදගත්ම ප්‍රශ්නේ මේකයි මේ රටේ අද මිනිස්සු මේ පාර්ලිමේන්තුව දිහා බලන්නේ අපිට කිසිම උපදේශයක් දෙන්න බැරි වුණා කියලා මේක විසඳන්න බැරි වුණා කියලා ආණ්ඩු පක්ෂයේ වුණත් මේ පැත්ත වුණත් ඒකයි කියන්නේ අගමැතිතුමා කියනවා පින්තූර ඡාය පින්තූර ඇඳ දැන් රට යන්න ඇයි රට යන්නේ ඇයි මේ අය රට යන්නේ ආණ්ඩුව කෙරේ විශ්වාසයක් නැහැ පාර්ලිමේන්තුවට වෙන ආණ්ඩුව දාන්න පුළුවන් කියලා විශ්වාසිකුත් නැහැ අන්න ඒකයි රට යන්නේ අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ආර්ථික දේශ මේ ආර්ථික ප්‍රශ්න වලින් විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රශ්න වලින් දේශපාලන පිපිරීමක් ඇති වෙන්න පුළුවන් අන්න එතෙන්ට තමයි අපි හිරවෙන්ට යන්නේ අපි සියලු දෙනාම ඒ නිසා පළමුව මේක ආරම්භ කරන්න ඕන නම් ඇමතිතුමාට කියන්න IMF හතරවෙනි වගන්තියට තියෙන අදහස් වමාරුව සියල්ලම පාර්ලිමේන්තුවට දෙන්න. එතන ඉඳන් අපි ව්‍යුත්පව කල්තැබීමේ යෝජනා කරන අදහස් වමාරු කරමු. බලමු මෙතන ඉදිරියට යන්න පුළුවන්ද කියලා. අනේකම විශේෂයෙන්ම ආවේ මෙතෙන්ට යෝජනා කරන්න. ස්තුතියි සභාපති. ස්තුතියි.